එක එක තැන්වල එක එක විදිහට කිව්වා. නමුත් ඒවා අපි අතහැරියේ නැහැ. මොකද ඒ සමහර හුඟක් තැන්වල පන්සල්වල දේශනා කරන ධර්මයට වැඩිය වෙනත් දෙයක් තිබුණා. ඒ කියන්නේ මේක මේ සාන්දිටික දහමක්. නිවන තියෙන්නේ මරණයට පෙර, මරණයට පස්සේ නිවන් දකින්නවා කියන එක මේ අපි අහලා තිබුණේ. ඉතින් ඒ පැහැදිලි වීමක් වෙන දහම් දිගට මැහුවා. ඒ අතර මගේ මිතුරියගෙන්ම තමයි ඔබ වහන්සේගේ ධර්ම දේශනා මට YouTube එකෙන් ලැබුණේ. මම ඒව දැනට මම හිතන විදිහට 50ක් 60කට වැඩි ඇහුවා. මට ගණන කියන්න බැහැ. මොකද මම එක ධර්ම දේශනාව නැවත අහනවා. සිත කියලා දෙයක් නැහැ කියනකොට. ඒකට මගේ ආයේ එහෙලියම කිව්වා පටිපදාව තියෙන ධර්ම දේශනා වැඩි අහන්න කියලා. ඉතින් එහෙම ඇහුවා. මට බාහිරේ දෙයක් නැහැ කියන එක තේරෙනවා. ඔබ වහන්සේගෙන් මම ප්‍රශ්න කීපයක් අහන්න හිතාගෙන හිටියා ඊයේ. ඒව මං අද උදේ අහපු මේ ලෝක සූත්‍රයේදී ගොඩක් විසඳුණා. ඒකෙදි එක තැනක ඔබ වහන්සේ දේශනා කළා ලෝක ධම්ම සූත්‍රය නේ. ලෝක සූත්‍රය ආර්ය මහන්ස. ඒක අන්තිමටම කීයකද නැත්නම් මේ කලින් එකක් ගැන කියන්නේ නේ? පැය 15කට පෙර දැම්ම කිව්ව එක තමයි මම ඇහුවේ. ආරිය මහන්ස. ඒකේ සඳහන් වෙලා තියුණා පැය 15කට කලින් දාපු දා. ඔය බුද්ධෝත්පාද නාලිකාවද නැත්නම් බුද්ධෝත්පාද? බුද්ධෝත්පාද. බුද්ධෝත්පාද නාලිකාව. එතන බුද්ධෝත්පාද අවදී බුද්ධෝත්පාද ශ්‍රේණි බුද්ධෝත්පාද. ඔව් නෑ. ඔබ වහන්සේ කටහඬත් මම අඳුරනවා බුද්ධෝත්පාද. කොහොම යන්නේ එකම කටහඬ අපේම දේශනාව තමයි. ඔව් මම බුද්ධෝත්පාද අහන්නේ. හරි. ඒකේ ලෝක දේශනේ කියන්නේ ඔක සාමාන්‍ය පැය භාගයක්ද ගොඩක් වෙලා යනවද පැයක් වගේ යනවද පැය කාලක්ද? නෑ පැය භාගයකට වැඩිය වගේ ගියා පැයක් තරම්. හරි. ඉතින් ඒකෙදි මේ ඔබ වහන්සේ දේශනා කළා මේ ලෝක මේ සිත කියලා දෙයක් නැහැ. මේ නෑ බාහිර දෙයක් නැහැ. බාහිර දෙයක් කියලා හිතුව විට දෙයක් හැදිලයි මේ ඒ නෑ කියන තැනට ඉන්නේ කියලා. දෙයක් හැදිල නැති වෙන තැන දෙයක් නැති වෙලා නැහැ කියලා ඔබ වහන්සේ දේශනා කළා. මට ඒක ටිකක් ගැටළු සහගත වුණා. ඒ ඇරින් ඔබ වහන්සේ මගේ තිබුණ අර ප්‍රශ්න ගොඩකට ඒ දහම් දේශනා වලට ඒක තේරුම මේ හිතන දේවල් බාහිර නැහැ. අපි මේ අපේ මේ විඥාන මායාව අපි හදාගත්ත එකක් තියෙන. ඒ කියන්නේ මේ ඔය ශබ්ද එළියේ නැහැ. ශබ්ද මේ අපේ කම්බර හෙල්ලෙන එකනේ. එතකොට ඒ ශබ්ද අපි හදාගත්ත එකක්. කම්බර හෙල්ලෙන එකක් අපි හදාගත්ත කොට එහෙම කෙනෙක් නෙමෙයි. කම්බර හෙල්ලෙන එක තමයි ශබ්ද කියන්නේ. ශබ්ද එළියේ කොහෙවත් නැහැ. ශබ්ද එතකොට කර්ණ සංකපටල හෙල්ලෙන එක තමයි අපි කියන්නේ හර්ට්ස් 20,000 ඒ වේගයට තමයි මේක හෙල්ලෙන්නේ. ඒක සතුන්ගේ දැන් බල්ලගේ වගේ සතෙක්ගේ හර්ට්ස් 20,000 ට වැඩිය පරාසයක් ඒ හෙල්ලෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ වේගයට තමයි හෙල්ලෙන්නේ ඕජා රූපයට. මේ වර්ණය කියන්නේ අපි හදාගත්ත එක. එළියේ වර්ණ නැහැ. එළියේ ආලෝක හැඩතල විතරයි. ඒකේ රතු පාට, නිල් පාට, කහ පාට වර්ණ අපි හදා අපේ යෂ්ටිසෛලවල කේතුසෛලවල සකස් වෙන එකක්. ඒ කියන්නේ මේ අපේ මේ කණිනිකාවේ මේ ඇස හදාගත් එකක්. ඒ කියන්නේ ආයතන කෘත්‍යයක් තියෙන්නේ. ආයතන එක කරන්නේ හදාගන්න එකක්. දැන් කර කියන්නේ ආයතනයක්. ඒක හදාගන්න එකක්. එළියේ තියෙන එකක් නෑ. එතකොට මේ හදාගත් ඒවා පරිහරණය කරන්නේ ඒක නිසා ඒවයින්ම හැදෙන එකක් තමයි මනෝවිඤ්ඤාණය කියන්නේ. ඒ කියන්නේ ශබ්ද වර්ණ එකතු වෙලා අර පුංචි දරුවට රතු පාට හැට දීලා මේ පුතේ රතු පාට කියලා අර උගන්වන්නේ yellow red blue කියලා. ඒතකොට ශබ්ද වර්ණ එකට එකතු වෙන එකත් ඒ මොහොතේම අර වේගය තුලයි මේක සිද්ධ වෙන්නේ. දැන් බිත්තිය දිහා බලන් ඉන්නකොට චිත්තක්ෂණ කෝටි ගණන් පහළනවා කියන්නේ අන්න ඒ වගේ විශාල වේගයක් ඇතුළේ එකටම එනවා ඒ වේගෙට. ඒක කවුරුත් කරන එකකුත් නෙමෙයි. ඒක වේග විශාල වේගයකට ඒකේ මොහොතේම ඉලිප්පිලා එනවා. ඒකට පලෝක ධම්ම කිව්වේ ඒකයි. ඒකයි උජ්ජිතති කියන්නේත් ඒකයි, ඒ රුප්පණේ කියන්නේත් ඒකයි. ඒක නිසා තමයි ලෝකයක් මැවෙන එකක් තියෙන්නේ. ශබ්ද වර්ණ වලින් මැවෙන එකක්. එළියක නැහැ, ආත්මයක්ුත් නැහැ එහෙම එකක්. ශබ්ද වර්ණ වලින් මැවෙන එකට තියෙන වගේ දැනෙන එකයි ආත්ම ස්වභාවය. එහෙමයි. එතකොට ඒකමයි දැන් පොත තියෙනවා. පොත කියනකොටම ඒකම තමයි ආත්මය කියන්නේ. වෙන එකක් නැහැ. මේක ඇවිදලා ලොකු මායාවක්. ආත්ම මායාවක්. එහෙමයි. ඒකත් ඔබ වහන්සේ දේශනා කරනවා වගේ
ගැඹුරුම තැනක්. නමුත් ඔබ වහන්සේ සරලව කිව්වට කියන එක හිතෙනවා. මොකද අපිට සාමාන්‍යයෙන් දැනෙන්නේ නැත්තේ ආරෝපණයේ තියෙන දැන් අපි කියන්නේ පෘථිවිය කරකිනවා වගේ, අර චුම්බක ආරෝපණයේ තියෙන උත්තර ධ්‍රුවය දක්ෂිණ ධ්‍රුවය ගුරුත්වාකර්ෂණය වගේ. ඒ වගේම මෙතන චිත්ත ආරෝපණයක් හට ගන්නවා. ඒ ආරෝපණය ඇතුළේ අපි කොටු වෙනවා. ඒතකොට ඒක කාලයත් එක්කලා අභිසංකරණයකට ලක් වෙන එක නැවත නැවත නැවතත් ඔක්කොම බලගන්න වෙනවා. තියෙනවා වගේ පරිහරණය කරන්න ඔක්කොම තියෙනවා වගේ. ඒතකොට ඒකම බලගන්න විලා ඒක උපාදාන වෙලා ඒක ගැලවෙන්න බැරි වෙනවා. ඒතකොට අන්තය මැරෙන්න බැරි ස්වභාවයක්ත් එනවා. මොකද දරා ගන්න බෑ, අන්තිම හුස්ම යනවා කියන එකක්වත් දරා ගන්න බෑ. නමුත් මේ හැම මොහොතේම සිස්ටම් එකක් තමයි වැඩ කරන්නේ. ආත්ම කතාවක් නැහැ මේක. ආත්ම කතාවක් නැහැ. දැන් අනාත්ම ධර්මයක් තමයි බුදුන් වහන්සේ ඒක තමයි අසනිත්‍යද මහණෙනි, අනිච්ඡම් බන්තේ, ඊට පස්සේ දුකද දුක්ඛම් බන්තේ මහණෙනි. එහෙමනම් ඒ ආත්මයක් තියෙනවද කියලා අහන්නේ. නොහේ සම්බන්තේ. ඒ තමයි මේ ස්වාමීන් වහන්සේ වත්තා කියලා මම මගේ ආත්මය කියලා කියන්න පුළුවන්ද මහණෙනි කියලා. නොහේ සම්බන්තේ. ඒකටත් එහෙමද? ඒක තමයි ඉදවික්ක බික්කු මේ ශාසනේ භික්ෂුවක් වෙන්නේ නැහැ නැත්තම් ඕක දන්නේ නැත්තම් මේ දහම දන්නේ නැති කෙනා. ඔව් නෑ, ඒක දන්නේ නැත්තම් භික්ෂුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඇස අදාගත් එකක් කියලා මෙතන ආත්මයක් නැති බව, මේක අනාත්ම ධර්මයක් බව ඒක දන්නේ නැති කෙනා මේ ඉදවික්ක නිකන් ඔය රෙදි මාරු කරගෙන හිටියට ඔය චාරිත්‍ර වාරිත්‍ර වල නිකන් ඔය නිකන් ඔය වත් පිළිවෙත් කරාට වැඩක් නැහැ. ආ භික්ෂුවක් නෙමෙයි. එහෙමයි. ආමිසේ විතරයි. ආයා තේරුමක් නැහැ. අනිත් ආගම් වල වගේ දුන් අල්ලනවා, මල් පූජා කරනවා, හඳුන් කුරු ගන්න එක හැම ආගම කරනවා. ඔක කර කර ඉිටතයි. එයා ඇත්ත දන්නේ නැහැ. එයා දුස්ති දුස්ති වෙන ආයි උපදිනවා. උපදිනවා කියන්නේ ආයි මේක වෙනම කතාවක්. සිරස වගේ අර යාපනයේත් අල්ලනවා, නුවරඑළියේත් අල්ලනවා, ඇමරිකාවේත් අල්ලනවා, මෙහෙත් අල්ලනවා වගේ අර අර කලල එක මේක ෆ්‍රීකවන්සි වෙනවා. මේ බන්ධන බලයක් උපදිනවා. අර දැන් මෙහෙ කතා කරන එක ඔතනට එන්නේ තරංගයකින්. එහෙමයි. තරංග කියන්නේ අනේන එකක් නෙමෙයි. තරංග කියන්නේ එතන සකස් වෙන එකක්. ඔතන තියෙන අංශු වලින් තමයි ඔතන සකස් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අර කලලේ සකස් වෙලා එතනම මේ අර සිස්ටම් එක එතන වැඩ කරනවා. එච්චරයි. ඔව්. තේින්නේ නැහැ. අපිට දැනෙන්නේ නැහැ. නෑ, අපි නෑ, අපි යනවා නෙමෙයි. මෙතන කතාව මෙතන ඉවරයි. අබ මේ සිස්ටම් එක මෙතන වැඩ කරනවා. ඒකයි සසරක් කතාවක් තියෙන්නේ. ඒක දිගටම ඕගේකට අංශු වෙලා වගේ නවතින්නේ නැහැ. ඔව්. ඔබ වහන්සේ දේශනා කරනවා වගේ ස්පාක් වීම. ඔව්. නෑ. මේක දේශනේ හරි ගැඹුරුයි. අපි සරලව කියවට අපි සමහරට කියන්නේ විනාඩි ගානෙන් වෙන්න පුළුවන්. නමුත් මේක තේරුම් ගන්න නම් යනවා මාස ගානක් අපිට පේන විදිහට. එහෙමයි. මම අත දහම අවබෝධයි කියලා තේරෙනවා ආර්යන වහන්සේ ප්‍රත්‍යක්ෂතාවයේ අඩුයි කියන එක මටම දැනෙනවා. අවබෝධය කියන දරයට ඒක හොඳින් නිර්මලව ඉස්සල්ලා පිරිසිදු කර ගන්න ඕනේ. සත්‍ය ඥානෙ හොඳට දර්ශන පිරිසිදු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අපි දැන් කියනවා තියනවානේ, ඕ හොඳට පිරිසිදු කරලා තියෙන්නේ. ඒකෙන් බය නැතුව කියන්නේ, ඒ කියන්නේ මේ ලෝකයක් නැහැ, කොහොම දෙයක් නැහැ, එළිය කතාවක් නෙමෙයි. අපි අදාගත්ත විඥාන මායාවෙන් එළියට ගිහිල්ලා නැහැ. විඥාන මායාව ඇතුලේ කතාව තියෙන්නේ. එළිය කතාවක් නෙමෙයි. ශබ්ද එළිය නැහැ, වර්ණ එළිය නැහැ. ඔක්කොම අපේ හිතේ කතාව. එතකොට අපි හදාගත්ත එක කතාව, සිස්ටම් එකේ නැවෙන එකයි කතාව. මාරුක් මංච විඥානං කියුවේ ඒකයි. විඥානේ කොහෙවත් නැහැ. එතකොට ඒක අපි හිතන ඒවා කොහෙවත් නැහැ. එහෙමයි. ඔබ වහන්සේ තමයි අපි ආර්යයන් වහන්සේගෙන්ම තමයි අපි ඒටි ගැහුවේ. මොකද මම රිප්පවෙන්න ඉස්සෙල්ලා ඉඳන්ම ගියා එක හාමුදුරනමක් ගාවට. උන්වහන්සේ ටිකක් කිව්වා. උන්වහන්සේ ඔබ වහන්සේත් එක්ක කතා කරනවත් ඒක වැඩසටහනක් තිබුණලු මට නම් අහන්න බැරි වුණා. මේ වාරිය පොළ හාමුදුරුවෝ ඉතින් මේ කොහොම හරි විස්රාම යන කිට්ටුව තමයි ඔබ වහන්සේගේ ධර්මදේශනාවට අහන්න ලැබුණේ. දැන් මම ඒක තමයි මේ දිගටම කරගෙන යන්නේ. මම හිතනවා ඉතින් මේක කරගෙන යනවා කිව්වට මේක අතින් පයින් කරන එකක් නෑ. සාමාන්‍යයෙන් ඔය තමන්ගේ එදිනෙදා කටයුතු තමයි ඒවා තමයි සාමාන්‍ය ස්වභාවයක්. ඔය සාමාන්‍ය මූලික කෘත්‍යයන් ටික ඔය මූණකට රැකියාව කරනවා නම් ඒ ටික ඒවා මේකට අදාළ නෑ. මේක සනිකරම අධ්‍යාත්මික පැත්ත. ඒ කියන්නේ මේ කන්නාඩිය මුකුත් නැහැ කියලා අපිට අවබෝධයක් තියෙනවා. එහෙමයි. නමුත් අන්න ඒ වගේ අපිට මේ ලෝකෙත් මුකුත් නැහැ කියලා අවබෝධයක් ඇති වෙනවා. එච්චරයි. මේක මහලුකු දෙයක් නෙමෙයි. එහෙමයි. හරි. අන්න මේ ප්‍රත්‍යසමයේ ඉන්න තැන තමයි පොඩි ඒක ඕනාවක් හැටියට පරත ගත්තොත් එන්නේම නැහැ. එහෙමයි. මේක හරි සෑහලෙන් ගන්න. ඒ කියන්නේ මේක මේ විඥාන මායාව, මේ සිත මායාව. දැන් අපි සෑහෙන කාලයක් බොරුවක් ඇත්ත කරගත්ත එකයි අපිට මේ මිදෙන්න බැරි. මේක දැනගන්න ඉස්සල්ලාම හොඳට පිරිසුදු දැනගන්න ඕනේ. ඊට පස්සේ තමන්ගේ වැඩක් තමයි අර දුෂ්ටිවල හිර වෙලා මෙච්චර කාලෙ හිටපු බොරුවෙන් මිදෙන එක. එහෙම. ඔය කටයුතු දෙකක්. තමන්ගේ මෝඩකමට මෙච්චර කාල අර ඔය කරපු ගොංකන් ටික නැති කරගන්න එක තමන්ගේ වැඩක්. ලෝකයක් තියෙනවා කියලා හිතපු එක. ඒ කියන්නේ මේක අවබෝධ කරගන්න ඕනේ ඉස්සල්ලා. මේක අවබෝධ කරගත්තාම ඔය තේරෙනවා මේ ඇත්ත කතාව. මේක ආත්මිකුත් නැහැ.
හිතන දේවලුත් ඇත්ත නෙමෙයි. මේක මේ සිස්ටම් එකෙන්ම මැවිච් එකක් කියන එක තේරෙනවා. ඒක තේරෙනවා. ඒක තේරුණාට පස්සේ අර ආරෝපණයක් තියෙනවා අපිට සෑහෙන කාලයක් බල ගැන්විලා ලෝකේ ඇත්ත කරගෙන හිටපු නිසා අනුසෝතේ. ඒක නිසා තමයි අර අර නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති පටිසග්ගානුපස්සී කියලා කියන්නේ අර රාගදේශමෝ කෙලෙෂය වෙනවා කියන්නේ ඔන්නේ බලේ නැති වෙනවා. තණ්හාව නැමති අර මේක බන්ධන බලයකට කොටු වෙලා තියෙන උපාදාන බලයකට. අර උපදී පටිනිස්සග්ග කියන ඒවා ගැලවිලා යන්න ඕනේ උපදී ගොඩ. ඒක වෙන්නේ ආ රාගදේශම කෙලෙෂ වෙනවා කියන්නේ ඒකමයි. චන්ද්‍රාගය දුරු වෙනවා කියන්නේ ඒකමයි. ඇත්තටම මේ සත්‍ය ඉස්සලම දැනගන්න ඕනි. ඒ දර්ශන ඥානයේ උදයි මේ තේරම තියෙන්නේ. සත්‍ය ඥානයේ උදයි. ඊට පස්සේ කෘත්‍ය ඥානය තමයි අර තමන්ගේ තිබිච්ච මෙච්චරකල් බොරුව ඇතුලේ හිටපේක කුඩු කරගන්න එක. ඒක ආයෙම හොස්සේ ඉබේ වෙන්නේ නෑ. නෑ ඒක තමයි අපි මේක මෙනේ මේ අර කෘත්‍ය ඥානයේදී අපි යථාභූත ඥානෙන් සත්‍ය දකිනවා කියන්නේ අපේ මෝඩකම් ටිකමයි දැකලා නැති කරගන්න. අපි විහිං මේක කරගන්නවා. අපි විහිං මෙච්චර කාලයක් හිටපු රැවටිලා හිටපු එක. ඔව් එහෙමයි. ඒක තමයි උපදි ගොඩ. ඒ කියන්නේ අපි අල්ලගෙන ඉන්නවනේ දැන්. ස්කන්ධ සාමි ඉන්නවා, විෂ්ණු දෙවියෝ ඉන්නවා, ඝන දෙවියෝ ඉන්නවා, ඔක්කොම ඉන්නවා ලෝක දෙවියෝ. අවල තියෙන්නේ එහෙමනේ. දිව්‍ය ලෝක යනවා වරනට පස්සේ ඔහොම නිතන් ඒ ඔක්කොම ගොංකන් තියෙන්නේ. තව දරුවා ඉන්නවා අපිට අතාරින්න බැරි තැන එතන දේවල් කියනවා සාමාන්‍යයෙන් මෙහෙම ඒව අවබෝධයෙන් ඉන්නේ දැන් සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් තියෙනවා දැන් මේ ධර්මය අවබෝධ වුණාට පස්සේ අවබෝධඥානය කියන්නේ කණ්ණාඩිය දෙයක් නැති බව අවබෝධය තියෙනවා අපේ කණ්ණාඩිය ඔක්කොම පේනවා එහෙමයි එතකොට දැන් දරුවොත් ඔක්කොම සේරම වෙන්ද විදිහටම කටයුතු සේරම සිද්ධ වෙනවා ඒක මේකට අදාළ නැහැ කිව්වේ ඒක ඒ වගේ අවබෝධයක් තියෙනවා මේ ලොකු අර ගින්නක් නැහැ පිච්චෙන්නේ නැහැ කන්නඩි මොන හරි තියනවා කියලා බය වෙලා වගේ දඟලන්නේ නැහැ. ඒ කියන්නේ කන්නඩි මොකුත් නැති බව දන්නවා දැන් කන්නඩිය පේනවා නියම් හොල්මනක් වගේ. කන්නඩිය කොහෙන්ද හොල්ම? එන්නේ ඒ වගේ. දැන් කන්නඩි මොන හරි ගහක අත්තක් හෙල්ලෙනවා. කන්නඩිය ගහේ අත්තක් හෙල්ලෙනකොට අපි ඒ රූප ඡායාවට බය වෙනවා. කන්නඩියේ රූප ඡායාවකට මොකටද බය වෙන්නේ? රැවටෙන්නේ නැහැ ඒ කියන්නේ. ඒ කියන්නේ එළිය මොකුත් නැහැ මේ විඤ්ඤාණ මායාවමයි ඔක්කොම. එහෙමයි. ඔකයි කතාව මේ වර්ණ එළිය නෑනේ. ශබ්ද එළිය නෑනේ. එහෙමයි. එතකොට මොකක් දැක්කත් ඒක විඤ්ඤාණයෙන් එන්නේ. ඔව් මේ මායාවක්මයි මට පේන්නේ කියන එක. නෑ මේ අපි අදාගත් එකක්මයි කියන එක. එහෙමයි. තමන් බය හිතුනම ඒකයි මේ මැවෙනවා රූප. බය හිතුනම. ඒකට හේතුව මේ විඤ්ඤාණ මායාවෙන් හදෙනවා ඒවා. කම්පන වෙනවා. ආරෙනස අපි ශබ්ද වර්ණ කම්පණ වෙනවා ශබ්ද වර්ණ කම්පණ වෙනකොට ඒව එළිය කියලා හිතනවා ඇත්තටම ඉත එළිය වගේ දැන් පේන දැන් අපිට මේ පේන විඤ්ඤාණ දැන් චක්කු විඤ්ඤාණයනේ මෙතන තියෙන්නේ අපි අයලා කණිනිකාවනේ කණිනිකාව මොන හරි ගැස්සීමකට ලක් වුණොත් අපිට එළිය හෙල්ලෙනවා කියලා ඔන්න ඕක තියෙනවා ඔය ඒකයි තාත්තා කියනවා පුතේ අන්න අතන හොල්මනක් කියලා පුතා කියනවා තාතර පිස්සුද තාත්තේ මට මොකුත් පේන්නේ නැහැ කියලා මොකද්ද මේ වෙලා තියෙන්නේ තාත්තගේ ඇහැ ඇතුලේ සීන් එක තියෙන්නේ තාත්තට විතරයි ඒක පේන්නේ. තාත්තගේ ඇහැ ඇතුලේ මේක මෙතන කැළතෙනවා බයට. ස්නායු පද්ධතිය වයිබ්‍රේට් කරනවා. මේ තාත්තගේ තියෙන වෙනින් සිතුවිලි වල බයක්. ආ මේ එළිය තියෙනවා කියලා හිතන එක. පුතා දන්නේ නැහැ ඒවා. ඒ නිසා පුතාට බයක් නැහැ. තාත්තගේ තියෙනවා පෙර දත්ත දාගෙන මේ එළිය මේ මහා මහා මොනවද මහා මහසෝනා ඉන්නවා නේ මොනවද තව තියෙනවා නේද ඔය දාගත්ත දත්ත. ඕවා තමයි ඔක්කොම කරදර වෙන්නේ. ඔව මුකුත් ඉපදිච්ච දරුවා දන්නේ නැත්නම් ඒ දරුවට කිසිම කරදරයක් නැහැ. සංඛාර නැහැ කියන්නේ කාටද? සබ්බේ සංඛාර. ඒ කියන්නේ දැන් ඉපදිච්ච දරුවට මුකුත් දන්නේ නැහැ කියන්නේ කවුරු හරි මුකුත් දැම්මේ නැහැ කියලා හිතන්නකො. අපි හිතමු තාසන් වගේ කැලේ ඉන්නවා කියලා. එයාට ඔය ප්‍රශ්න නැහැනේ. මුකුත් නැහැ. ඒ කවුරු හරි කියන්නේ බෑ ප්‍රශ්නේ. දැන් ඔය කවුරු හරි කැලේ තාසන් වගේ කැලේ දරුවෙක් ඔහම හැදුනා නම් ඒ දරුවා මොකක් දිව්‍ය ලෝකයක් ගැන දන්නේත් නැහැ, නිරයක් ගැන දන්නේත් නැහැ, ආගමක් ගැන දන්නේත් නැහැ, මොකක්වත් කතාවක් නැහැ. නේ? ඒ දරුවා ඉදේ කිසිම ප්‍රශ්නෙකුත් නැහැනේ. නිදහසේ ඔය ගහක තියෙන ගෙඩියක් කාලා හරි ඉන්නවා. දැන් ඔය රිලවුන්ට ප්‍රශ්නද? ඔව් ඔව් මේ වඳුරන්ට ප්‍රශ්නද? ඔව් මේ හොඳට සහනෙන් ඉන්න මේ ලේම් පැටියට ප්‍රශ්නයක්ද නැහැනේ. අපි මේ මිනිත්තුන්ට තියෙන ප්‍රශ්න දැක්කා. තේරෙනවද කියන්නේ? මේ ඔක්කොම සංඛාර ගොඩවල් වලට කොටු වෙලා ඒක තමයි බුදුන් වහන්සේ පෙන්නන්නේ. අපි ඒකයි සංඛාර උප්පත්ති කියලා 31 ලෝක ධාතුම සිත තුළින් බුදුන් වහන්සේ පෙන්න්නේ. සංඛාර උප්පත්ති සූත්‍රයේ ඒ දේශනා කරලා තියෙන ඕනම් බලද හැකි. අහතේ. ඒක ඔක්කොම සිත ඇතුලේ සංඛාර ලෝක 31ම පෙන්නවා. ඒ වගේම තමයි ඔය නව සත්තාවාසා කියලා කියන්නේ.
ඒත් හිත ඇතුළෙමයි. සංඥාව අනුවයි ලෝක සකස් වෙන්නේ. එළියේ නෙමෙයි හිතේ. එහෙමයි. ඔබ වහන්සේ දේශනා කරනවා වගේ 800ක් කෝටි 800ක් ලෝකේ ඉන්නවා නම් ලෝක 800ක්ම වෙනවා කියන එක. සිත්තුල. ඒක කියලා අර යහපැත්තේ කෙනා කියන අර තින් අන්න අරක තමයි මේ අඹගා. ඊට පස්සේ මේ පැත්තේ කෙනා කියන ආ ඌ මටත් වෙනවා. ඒක නේ අඹගා. හරි හරි. ඒක දැන් මේ දෙන්නව හිත ඇතුලේ තියෙනවා බල බල කියවන්න. එහෙමයි. නාම රූප කියන්නේ එකක් නෙමෙයි දෙකක් කියන එක තමයි වහන්සේ දේශනා කරන්නේ. නෑ නෑ නාම රූප කියන්නේ දෙකක් නෙමෙයි එකකුත් නෙමෙයි. හැබැයි මේක දෙකක් නම් කොහොමවත් නෑ. අජත්ත වෛද්‍යානේ නාම රූප කියන්නේ මේ මේ මතර මම එළිය තිනවා නාමේ රූපේ මේ හිත එළිය අරක නේ. දැන් ඕක සාමාන්‍ය දල පැහැදිලි කිරීමක්. ඕක ටික ගැඹුරින් පැහැදිලි කරන්න හැකියි. නමුත් කෙටියෙන් කියනවා නම් දැන් මේ අපි හිතන එකක් නේ එළිය තිනවා කියලා. මේ අඹගා කියලා හිතනවානේ. මේ මේසේ කියලා හිතනවා. අර શબ્ද දැම්මනේ අර මොන්ටිසෝරි යනකොට පුතේ මේ රවුම මේ ඕවල් ට්‍රයැන්ගල් මේ රෙඩ් yellow blue දැම්මනේ වරහිට. සත්‍ය දාලම වර්ණනේ ආවේ ඇහැට. වර්ණේ શબ્ද එකට එකතු වුණා. ඔහොම එකක් එළියේ නැහනේ. දැන් මේස කියලා එකක් එළියේ නැහැ. දැන් මෙතන සීන ජාතිකෙක් වා චාංගයි. ඔය චාන්ද තියෙන්නේ. මේසෙද තියෙන්නේ. ඒ භාෂාව බොරුවක් කියලා. ඒකයි කියන්නේ බොරුවක් මේ කියන්නේ ඔක්කොම බොරු. ඇත්තටම අපි සිත ඇතුලේ හදාගෙන ඉන්නේ. සිත ඇතුලේ හදාගෙන රත්තරන් තියෙනවා, රිදී තියෙනවා, මැණික් තියෙනවා. මේවා වටිනවා වටිනවා කියලාත් අපිමයි හිතන්නේ. ඒකත් එළියෙන් තමයි දෙන්නේ. බලනවා අම්මා දාගෙන ඉන්නවා කරේ. ආ කන් දෙකෙත් තියෙනවා. ආ අරයක් දාගෙන ඉන්නවා. ආ ඒගොල්ලෝ පරිස්සම් කරනවා. ආ එහෙනම් ඉතින් මේක වටිනවා. ඒ වටිනවා කියන්නේ ඒකනේ. ඒක මාත් පරිස්සම් කරන්න ඕනි. ඔව් යා සංඥා වලින් එන්නේ ඔක්කොම. එළියේ තියෙන එක දකිනවා. දකින එකට අර වගේ අර සංඥාවට තව සංඥා. සංකාර සංකාරත්තය සංකතං අபிසංකරෝති කිව්වේ ඕක. සංකාරෙන්ම හදාගත්තා හතරන් කියලා තව සංකාරයක් ඊට උඩින් හදාගත්තා වටිනවා කියලා. දැන් ඉතින් නේ විඳවනවා. අපි වටිනාකමක් දීලා. ඔව්. අපි කියන්නේ ඔක කෙනෙක් කියලා එනවා දැන් ඔහොම කතා කරනකොට. හැබැයි ඉතින් ඕක තමයි මේ භාෂාවෙන් කියන්නේ මේ. ඔතන කෙනෙක් නෑ. ඔතන අபிසංකරණයකට ලක් වෙනවා. නැවත නැවත දකිනකොට ඒක බල ගැන්විලා ඒක හීනෙනුත් පේනවා. ඔකට අபிසංකරණය කියන්නේ. එහෙමයි. බඹරට උපමා කරේ. අර ගිනි වලල්ල උපමා කරේ. එහෙමයි. ගිනි වලල්ල පේන්නේ අපිට. ඔව්. නමුත් ඒක තමයි ඒක තමයි අපේ තියෙන මේ ආත්මේ සංකාරය. ඒ කියන්නේ මේ මේක තියෙනවා වටිනවා ආත්මීය දැනීමක් තියෙනවා. අගයක් තියෙනවා මේක ඇතුලේ නිරූපණයක්. ඒ කියන්නේ අර චන්දරාගයක් ඇති වෙනවා. තණ්හාව, යාරූපේ නන්දිය, තෘෂ්ණාව, තණ්හාව මේ වචන ගොඩක් ඉතින් මේවා එකම තේරුමයි මේකේ දැනෙන ස්වභාවය මේක මේකේ අත්හර ගන්න බැරි බන්ධන බලයක් ඇති වෙනවා. ඒක තණ්හාවේ බන්ධනය කියන්නේ. මාර බන්ධනය කියන්නේ ඒකයි. අත්තානුදිත්තෙන් උහච්ච මච්චුරාජා නපස්සතේ කියේ මේ ආත්ම බන්ධනේ ගිලිහිලා ගියොත් මේක මායාව එතනම ඉවරයි. මරණයක් තියෙන්නේ කෙනෙක් ඉන්න හින්දානේ. එහෙමයි ආපි. දැන් කෙනෙක් නැත්තම් මැරෙන කෙනෙක් නැහැ. නෑ නෑ. අන්න ඒක අත්තානුදිත්තෙන් උහච්ච මච්චුරාජා නපස්සතේ ආත්මදිත්‍ය බිඳ වැටිච්ච ගමන් මරණෙකුත් නැහැ. සදා අමරණීය. මේ හැම මොහොතම මේ මොහොත විතරයි. සිතා කිවිත නිරුද්ධ වෙනවා ඒක සබදාමක්. ආස්වාස වෙනකම්ම 5 senses වල spark සිද්ධ වෙනවා. මේ ආයතන 6 senses වලින් ආස්වාස ප්‍රාස්වාස වෙනකම්ම spark වීම තියෙනවා. ඒක සාමාන්‍ය රොබෝ කෙනෙක් වගේ. ඒක දිවට රස දැනෙන එක සාමාන්‍ය ස්වභාවය. ඒක ස්වභාවයක්. ඒව නැති වෙන්නේ නැහැ. කන්ට ශබ්ද ඇහෙන එක නැති වෙන්නේ නැහැ. බීරි වෙලා නැහැ. අන්ධ වෙලා නැහැ. එතකොට වර්ණ පේන එක ඒක සාමාන්‍ය ඒක සිද්ධ වෙනවා. ස්කන්ධේ පවතිනවා. ඒක සෝපටිසේස පරිනිබ්බාන කිව්වේ ඒකයි. සෝපටිසේස නිබ්බහනයි අනුපටිසේස නිබ්බහනයි කියලා කියනවානේ. එහෙමයි ආ. සෝපටිසේස නිබ්බහන කියන්නේ සලායතන නිරෝධෝ නිබ්බහනෝනේ. අසකන දිවනාසේ වෙන් වුණානේ. ශබ්දය ශබ්ද විතරයි වර්ණ වර්ණ විතරයි. ඒකට එකතු වෙන්නේ නැති එක දැක්කනේ නෝනේ. එහෙමයි. දැක්කට පස්සේ අන්න එතන සෝපටිසේස නිබ්බහන. නිවන් දකිනවා. අපේ එක ආරෝපණය නැති වෙනකන් වෙන්නේ නැහැ. ඒක දැනුමට මුලින් දැනගන්නවා. ඒ වුණාට ඒ දැනගත්ත දේ ඊට පස්සේ නිතරම මෙනෙහි වෙනවා. නිතරම දිනේදා එයාට ඒක සත්‍ය දකින්න ඕනේ. ඒකයි කෘත්‍ය ඥානය කියන්නේ. එහෙම දැක්කොත් විතරයි කෘතඥානෙ වෙන්නේ. අර ආරෝපණේ දිය වෙනවා. ෂදම්ම වයදම්ම සංකාර ධම්ම. ශබ්ද වර්ණ එකතු වෙනවා සංකාර. චිත්තයක් ගැන මේ කතා කරන්නේ එළිය තිනේව නෙමෙයි. සියල්ල සිත තුළ. සියල්ල සිතමයි. එහෙමයි. මනෝ පුබ්බංගම ධම්ම. සියලු ධම්ම මනස මූලිකයි.
වැටේනනේ චිත්තේන නිමිති ගැටෙන ලෝකේ සිත තුළම වෙන ලෝක සංඛාර ලෝකේ සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාර අනත් මේ ඔක්කොම සංඛාර සියලු සංඛාර එහෙමයි දැන් මේක දැන් වැටහෙනවා ඔබතුමියට ඔබතුමිය ප්‍රායෝගික වෙන්න ඕනි කමක් තියෙනවා එහෙමයි ආරේම ඔබතුමිය එදිනෙදා කටයුතු කරනකොට සත්‍යයට අවදි වෙන්න ඕනි පොඩ පොඩ කලබල වෙන්න එපා කලබල වෙලා එහෙම වෙන්නේ නැහැ ඒක කලබල වුණා කියලා දැන් මේ දැන් හිතුවා කියලා තමගේ ආත්මීය දැනීම නැති වෙන්නේ එහෙමයි ඒක හිතලා නැති කරන්න බෑ ඒක එදිනෙදා සත්‍යමයි දකින්න ඕනේ අරක ටිකෙන් ටික තණ්හාව දුර වෙන්නේ තණ්හා ටිකෙන් ටික ඒ කියන්නේ අර බන්ධන බලයක් දියවිගෙන යනවා පේන්නේ නැතුණාට ඉස්සර කේන්ති ගියා දැන් කේන්ති යන්නේ නැහැ ඉස්සර මේවට ඇලිලා හිටියා දැන් ඇලෙන් උඩම ආත්මක්ඛ ඥානය කිව්වෙ ඔන්න ඔකයි ෂය වෙන ඥානයට හසු වෙනවා ටිකක් සිදු වෙමින් යනවා ඒක. මෙතන තියෙනවා මේ පුබ්බේනවාස අනුසය ඥානයත් චතුප්පාද ඥානයත්. ඒ කියන්නේ අර සිත් කඳපිලිවෙත් දකින්න එක තමයි අපි ඔය කියන්නේ. පුංචි දරුවාට මෙහෙමයි මේක හැදෙන්නේ මෙහෙමයි කියන්නේ පෙර සිත් කඳපිලිවෙත් කියන්නේ දකින්න හැටි. ඒක චතුප්පාද ඥානය කියන්නේ මේ ෂණේ විතරයි සියල්ලම මේ සිතේම මේ මොහොතමයි සකස් වෙන්නේ කියන එක. ඒතකොට අතීතයක්වත් නැහැ අනාගතෙත් නැහැ. එහෙම හිතුවොත් ඒකත් මේ මොහොතමයි මේ මොහොතේනත් ඇත්ත නෙමෙයි කියලා සිත අන්න මිදෙනවා. ඒක චතුප්පාති ඥානය. අරක ඥානය කියන්නේ මේ ඔක්කොම 100ට අසු වෙන්නේ දැනුවත් නෙමෙයි 100ටත් අසු වෙනවා මේක සත්‍ය බව 100ට අසු වෙනවා එතකොට ඒක නිසා තමයි ඒක දිගටම යාට ඡන්දයක් උපදිනවා ඡන්දං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤාති කියන සතර සම්ප්‍රදාන උපදින්නේ මේ සත්‍ය නිසා සත්‍ය දකින්න තියෙන ඕනකම ඒකයි ඡන්දං ජනේති කියේ එතකොට මේ සතර සම්ප්‍රදාන වීර සත්‍විස් බෝධිපාවසික ධර්මම තියෙන්නේ මේ සත්‍ය දකින්න තන මේ මොහොතේ මේ සිතමයි. එතකොට මෙතන පෙන්වන්න ඕන උනේ ත්‍රිවිද්‍යා. ත්‍රිවිද්‍යා පහළ වෙන්නේ නැතුව කිසි කෙනෙක් නිවන් දකින්නේ නැහැ. ඒ කියන්නේ පෙර සිත් කඳපිලිවෙත් මේ සිත කියන හැදෙන හැටි ආත්මයක් නැති බව, ශබ්ද වර්ණ බව, අර පුබ්බේනිවාසන ඥානය ඇතුලේ තියෙන්නේ. ඒ තුලව හටගත්ත සත්‍ය දැකීමයි චතුප්පහත ඥානෙට එන්නේ. මේ මොහොත විතරයි කියලා දකිනවා. මේ ෂණය විතරයි. ඔක දකිනකොට හොඳටම දැනේ. ඒ කියන්නේ ආයේ හෙට කතා කරත් ඒ කතා කරන මොහොත විතරයි. අවුරුදු පහකින් ගත්තත් ඒ මොහොත විතරයි තියෙන්නේ. අදත් නෑ අදත් යන්නේ එහෙමයි ආගෙන. ඒක නෑ කියලා හිතන එක නෙමෙයි තමන්ට දැනෙන්න ඕනේ මේ මොහොත විතරයි කියලා. නිකම්ම નિરાයාසයෙන්ම එන්න ඕනේ. පටිසෝතේට નિરાයාසයෙන්ම හැරෙන්න ඕනේ. ඔය මුලින් කොහොමද හිතලා තමයි එන්නේ. ඒක යෝගාවචර මට්ටම කෘත දැන් කෘත ඥානෙට නෙන්නේ. දැන් මේ සත්‍ය ඥානෙනේ කතා කරේ ත්‍රිවිද්‍යා අවබෝධයක් ඇති වෙනවා. ආසවක්ඛ්‍යා ඥානෙත් ඇති වෙනවා. තමන්ගේම කෙලෙස් ස්වභාවයේ දියවිගයන් ස්වභාවෙත් දැනෙනවා. ඒක ආසවක්ඛ්‍යා ඥානෙ. දැන් ඔන්න ත්‍රිවිද්‍යාව හඳුනගත්තා. මේ සිද්ද හැදෙන හැටි දැක්කා. මේ මොහොත විතරයි කියලා දැක්කා. එතකොට ඒක දකිනකොට කෙලෙස් ඡය වෙනවත් දැක්කා. එතකොට මේව ඥානෙට අසු වෙනවා. 100ට අසු වෙන බවත් දැනගන්න ඕනේ. මේ කියන හැම වචනයම වැදගත්. එතකොට මේ හිතනව නෙමෙයි, හිතන එක වෙනයි. ඥානතෝ පසතෝ මුලින් සිතුවිලි වලින් තමයි මානසිකාරයක් සිද්ධ වෙන්නේ. දැනගන්න එක සවිතක්කයි සවිචාරයි. නමුත් මේක ඊට පස්සේ යනවා අභ්‍යන්තරයේ බලධර්ම බවට පත් වෙන. નિરાයාසයෙන්ම Tamanට දැනෙන ස්වභාවයක් ඒක. එතකොට එතනට එන්න ටිකක් බොහොම සීයෙන් නොවනි මේ වේගෙන් අපි ඉදිරිපත් කිරීම සිද්ධ වෙන්නේ. නමුත් මේක මුලින් එන්නේ ඉන්ද්‍රිය ධර්ම මට්ටමේ. සත්‍ය දකින ඉන්ද්‍රියක් විදිහට දකින්න ගන්න එක. සත්‍ය දකින ඉන්ද්‍රියක් විදිහට අභ්‍යන්තරයෙන්ම ක්‍රියාත්මක වෙනවා තව කෙනෙක් වගේ. එතකොට ඒක සිහියට හසු වෙනවා, ඥානෙට හසු වෙනවා. මේ හැම එකම ඥානෙ හරහා යන්නේ. උබ්බේ නිවාසානස්සති ඥානේ චතුප්පහත ඥානේ ඒ කියන්නේ 100ට ආසු වෙනවා කියන එකයි යෝනිසෝ මනසිකාරය කියන එක 100ට ආසු වෙනවා ඒකයි ඥානේ කියන්නේ එතකොට ඒක විඥානේ නෙමෙයි හිතනවා නෙමෙයි හිතනවා එක මුලින් තියෙනවා හැබැයි ඒක ඥානෙටත් හසු වෙනවා 100ට පරිවර්තනය වෙනවා ඔව් දැන් සිතක් හටගත්ත බව අටගෙන නැතුණු බවට තියෙනවා 100ක් තමයි ලංකාවේ ඉන්න බවට 100ක් තියෙනවා තමගේ නමට 100ක් තියෙනවා තමගේ රූපේ කන්නාඩි ඉඳගොඩ 100ක් තියෙනවා නේ එහෙමයි. ඇමරිකාවේ නෙමෙයි ලංකාවේ නේ කියලානේ එහෙමනේ 100ක් තියනවානේ එහෙම නේ. එහෙමයි. අන්න ඒ වගේ මෙතනත් 100ක් තමයි උපදින්නේ. මෙහෙම දෙයක් නැති බවටත් 100ක් උපදිනවා. මේක බොරුවක් කියන එකටත් 100ක් උපදිනවා සත්‍ය දකින්න එක. ඒ සත්‍ය ඥානය කිව්වේ ඒකයි. සත්‍ය ඥානෙ. ඥානෙ කියන්නේ 100 උපදිනවා. එතකොට පුබ්බේනවාසනස ඥානෙ සිත හැදෙන හැටි දැක්කා මේක දෙයක් නැති බව. එතකොට දැක්කා ශබ්ද වර්ණ වලින් හැදුනේ මනෝ විඥාණයෙන් තමයි. දැනගත්තා ඒක සිත හැදෙන හැටි. එතකොට චතුප්පාද ඥානෙ මේ මොහොතේ කියලා දැක්කා වෙන දෙයක් නැති බව මේ ෂණය විතරයි සියල්ලම කියලා. ඒක කරදර නෑ. එතකොට වෙන මේ ෂණයට අවදි වෙන කෙනාට කරදර ගොඩක් අඩු වෙනවා. දුක ගොඩක් අඩු වෙලා විසදිලා යන හැම ප්‍රශ්නයක්ම විසදෙනවා. ඊට පස්සේ තමයි ආසවක්ඛ්‍යා ඥානෙත් අන්න යටින් මතුවෙනවා.
තමන්ගේම අර ආත්මීය බන්ධන බලේ දිය වෙගෙන යනවා. මෙච්චර කාලයක් ඇති කරගෙන හිටපු අර මම ඉන්නවා කියලා දැනුණු ආත්මීය ගතියක් තියෙනවා. අන්න ඒක දිය වෙගෙන යනවා. ආශ්‍රේක්ෂය වෙනවා. ආශ්‍රක්ෂා ඥානෙ කිව්වේ ඒකයි. කෙලෙස් වෙනවා. ඒතර ඒක ඥානෙට හසු වෙන්නේ 100ට හසු වෙන්නේ. ඒක මේ හිතලා ගන්න බෑ. ඔක හිතලා කරන්න බෑ ඔය එකක්වත්. මේ ඥානෙ කියන ඒවා. ඒ කියන්නේ සමන්ත කෙලෙස් වෙන එක සිද්ධ වෙන්නේ ඇත්ත දකින්න එකයි අපි කරන්නේ. ඒ මුල් අවස්ථාවේ කොහොමවත් අපි හිතන අවස්ථාවක් තියෙන්නේ. අන්න ඒක හඳුනා ගන්න. හැබැයි ඊට පස්සේ ඒක බල ධර්ම වෙනවා. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වෙනවා කියන්නේ ඔකටයි. හැම එකම මුල් අවස්ථාව හිතන අවස්ථාව ඉන්ද්‍රිය ධර්ම. ඊට පස්සේ බල ධර්ම අවස්ථාව. ඒ කියන්නේ ඒක නිරායාසයෙන්ම පේන්න ගන්නවා. එහෙමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මුලින් අර මෙතන දෙයක් නැතිකොට හිතනවා. හැබැයි ඊට පස්සේ ටිකක් කල් යනකොට ඒක දැනෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ අනුසෝතේ නෙමෙයි බල ගන්න වෙන්නේ පටිසෝතේ. ඒ කියන්නේ දැන් ධර්මයේ නොදන්න කෙනාට ලෝකේ දෙයක් නැහැ කිව්වට පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. දැන් එමු ධර්මයේ දැනගත්තට පස්සේ කෙනෙකුට ආයි බලෙන්වත් කිව්වට වැඩක් නැහැ ලෝකේ තියෙනවා කියලා. තියෙනවා කියලා. අන්න පටිසෝතේට හැදලා ඉවරයි එතකොට. අන්න එයා සෝතාපන්න. එයා තමයි සෝතාපන්න. දැනුම මතනේ. දැනුම නෙමෙයි. එයාට ඊට පස්සේ කවුරු කිව්වත් පිළිගන්නේ නැහැ කියන්නේ එයාට දැනෙනවා. එයා සත්‍ය විදිහට දකින්නේ ලෝකයක් නැහැ කියන එක. එහෙමයි. ඒක තමයි සෝතාපන්න අවස්ථාව. ඒ පරිවර්තනය වෙන්නයි බැරුවේ ඉන්නේ ගොඩක් අය. පටිසෝතේට පරිවර්තනය. ඒක අනුසෝතේ මේක පටිසෝතේ. සෝතාපන්න කිව්වේ පටිසෝතේට නෙහින්දයි. එහෙමයි. අනාර පායක මාර්ගය තමයි හැම කෙනෙක්ම එතනපත් වෙනකන් ඉන්නේ. ඒ කියන්නේ සෝතාපන්න මාර්ගය. ඉතින් මේ නියත සම්බෝධි පරායනය කියන්නේ මෙන්න මේ දෙයක් නැති බව, ලෝකයක් නැති බව, සංඥා ප්‍රකට වෙන්නේ නැත්තා, සංඥා බලගැන්වෙන්නේ නැත්තා. එයාට ලෝකයක සංඥාවක් උපදින්නේ නැහැ අන්තිම හුස්ම ගියත්. අන්න යාට අන්න සියලු දුකෙන් මිදලා. ඒ කියන්නේ නියත සම්බෝධි පරායනයි. පල්ලෙහා ලෝකවල උපදින්නේ නැහැ. එහෙමයි. අන්න එතනින් තමයි දුකෙන් මිදෙන්නේ. ඒකයි කිව්වේ ගසක් ගඟට ඇලවි තිබේද මහණෙනි, ඒ ගස ගඟටමයි වැටෙන්නේ මහණෙනි කිව්වේ ඒකයි. යමෙක් නිවනට නැමුණක් කොට පවතිනම් ඔස්සග්ග පරිණාමය කිව්වේ ඒකයි. නිවනටමයි පත් වෙන්නේ. නිවනින්ම සැනසීම ලැබෙනවා. එහෙමයි. ඒකයි සෝතාපන්න කෙනා ආත්ම හතක් ඇතුළත නිවන් දකිනවා කියන්නේ. අපයි සෝතාපන්න කෙනා මේ මොහොතේම සියල්ල අවබෝධ කරලා නිවනින්ම සැනසීම ලබන්න පුළුවන්. ඒක කෙනාට කෙනාට බාරයි. ඒ කෙනා මේ මෙනෙහි කරන, ඒ කෙනා සත්‍යයට අවදි වෙන්න, ඒ කෙනාට තියෙන උද්‍යෝගයේ ඕනකම, දක්ෂතාවයේ කුසලතාවයේ, ඒ කියන්නේ කුසලස උපසම්පදා අනුවයි තියෙන්නේ. සචිත්ත පරියෝ දපන සියලු සිතුවිලි අකුසල් කියලා දන්නවා ඊට පස්සේ. ඒක සචිත්ත පරියෝ දපන ඇයින අරමුණු වල සත්‍ය දකින්න යාගා කුසලයක් තියෙනවා, දක්ෂතාවයක් තියෙනවා. අන්න ඒ අනුව තමයි සබ්බපාපා සකරණ කුසලස උපසම්පදා අර කුසලයේ තියෙනවා. අන්න ඒ කෙනාට සචිත්ත පරියෝ දපන සිද්ධ වෙනවා. චිත්ත දමනෙ සිද්ධ වෙනවා. එතනදී සියලු බුදුරන්ගේ අනුශාසනා. එතකොට සබ්බපාපා සකරණ කුසලස උපසම්පදා සචිත්ත පරියෝ දපන එතම් බුද්ධානුශාසනා. බුද්ධ අනු අනුශාසනාවයි. බුද්ධ කියලා කෙනෙක් නැහැ. බුද්ධ කියන්නේ අත්‍තර මේ ස්වභාවය. ඒ ස්වභාවයට අවදි වෙන හැමෝම බුද්ධ ස්වභාවයටයි අවදි වෙන්නේ. අවබෝධය. අවබෝධයටත් එහා මෙතන අවබෝධයට පත්වීම කියන වචනේ දාන්න ඕනේ අන්තිමට. එහෙමයි. ඒ කියන්නේ ඒ ස්වභාවයේ බවට පත් වෙනවා කියන එකක් තියෙනවා. ඒ කියන්නේ අවබෝධය කිව්වහම මේ පත්වීම කියන එක නැහැ නේ. ස්වභාවයට පත් වුණාට පස්සේ එතන කෙනෙක් නැහැ. ඔක දෙකක්. දැන් අත්තරම අපි ආත්මයක් නේ මේ පරිහරණය කරන සත්වෙක් නිත්‍යත්වයක් නේ තියෙනවා වගේ එකක් නේ. එහෙමයි. දැන් අවබෝධය කියන්නේ දැන් නැහැ කියලා අවබෝධයක් තියාගෙන තියෙනවා එක ඒ උනාට ඇයි ඉන්නේ නැහැ කියන අවබෝධය තියාගෙන ඒ උනාට ආත්ම ස්වභාවය පරිහරණය කරනවා. එයාට කේන් තියනවා, දුක එනවා, ඔක්කොම තියෙනවා. එතකොට ඒ අවබෝධය තිබ්බට එයා පත් වෙලා නැහැ අවබෝධයට. ඒ කියන්නේ ආ අවබෝධයට, ඒ කියන්නේ දැනුමෙන් දැනගන්නවා. දැනගත්ත දේ එයා ඊට පස්සේ එයාට අවබෝධයි. දන්නවා කන්නාඩියේ දෙයක් නැහැ කියලා දැනගත්තට එයා හොයන්න පුළුවන් සමහර කන්නාඩියේ දැකලා කේන්තියන්න පුළුවන් එයාට. කන්නාඩියේ තියෙන දේවල් බලලා එයා මේ පැත්තෙන් ඇවිස්සෙනවා. ඒ කියන්නේ අවබෝධයෙන් පත් වෙලා නැති නිසා. එහෙමයි. ඒක දැන් ඒ කියන්නේ මෙතන ටිකක් සියුම් කාරණා ඔය පටිනිසක් ගන්නපස්සේ කියන එක තමයි ඔය පැහැදිලි කරේ. ඒ කියන්නේ නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධය කියන එක අවබෝධේ. හැබැයි පටිනිසක් ගන්නපස්සේ රාගදේශමෝ කෙලෙස් සම්පූර්ණයෙන්ම ෂය වෙලා ගියට පස්සේ තමයි අරහත්ත්වයේ තියෙන්නේ. අරහත්ත්වයට පත්වීම.
අරහත්ත්වයට පත් වෙනවා කියන දැන් ඵලයට පත් වෙනවා කියන එක ඵල සමාපත්තියක්නේ. එහෙමයි. ආ ඵල සමාපත්තිය කියන්නේ විහෙරණේ නෙමෙයි. විහෙරණේ අවබෝධය තුල සිද්ධ වෙනවා. නමුත් විහෙරණේ අවසාන ඵලය තමයි ඒ නිට්ටාවටම ඒක ආයි බල ගන්නෙ නැහැ ඊට පස්සේ. වතුර වගේ. අර ගම් එකක් දිය වෙනවා වගේ දෙයක්. ගම් එක දිය වෙලා වතුර වගේ වෙනවා. උපමාවක්. ගම් එකට ඇලෙනවනේ සාසවියයි කියන්නේ. අපේ අසකන දිවනාසේ සාසවියයි. අරමුණු වලට ඇලෙනවා. හැබැයි අනාශ්‍රවයි කියන්නේ දැන් සීනාශ්‍රව කියන්නේ රහතන් වහන්සේ යන මග. එතකොට ඵලයට පත් වෙනවා කියන්නේ අනාශ්‍රවයි. අනාශ්‍රවයි කියන්නේ ගම් එක දිය වෙලා ඇලෙන්නේ නැහැ වතුර වගේ. ඇලෙන ගතියක් මිදිලා. ඇලෙන ගතියක් නැහැ. ඒක නිසා ශබ්ද වර්ණ මේ මෙහෙන් හට ගන්නවා සෙන්සර්ස් වල. ඒ වුණාට ඵලක් නැහැ. හටගත්ත දේ හරයක් නැහැ. ඒක වෙන්ද විදිහට පේනවා, වෙන්ද විදිහට ඇහෙනවා, වෙන්ද විදිහටම දැනෙනවා. නමුත් ඒ කිසිම දෙයකට අර කම්පණයේ නොවන ස්වභාවයකට අවදි වෙනවා කිව්වේ ඒක. ඒකයි මොහතට අවදි. ඒක රහතන් වහන්සේගේ ස්වභාවයක්. හැබැයි ඒක මාර්ගයේ අන කෙනාට දැනෙන්න ගන්නවා මුලින් මුලින්. අර මොහොත ක්‍රියාසිත කියන්නේ ඒකමයි. ඕනේ. අහුනේ. ක්‍රියාසිත කියන්නේ ඒකම ධාරියක්. ඔව් ක්‍රියාසිතත් අර දෙපැත්තෙම තියෙනවා. ඒ කියන්නේ දැන් මාර්ගසිතවල ක්‍රියාසිත තියෙන එක. ඒ කියන්නේ සෝතාපන්න මාර්ගසිතෙත් ක්‍රියාසිතක් නැමේ දකින්නවනේ දෙයක් නැති බව. බාහිර දෙයක් නැති බව දකිනකොට රාගදේශමෝහ පණවන්න බෑනේ ඒ සිතට. නමුත් ඒක දැක්කට ඒක ඵලයටපත් වුණාට පස්සේ තමයි සම්පූර්ණයෙන්ම ඒ සම්පූර්ණයෙන්ම මාර්ගසිත හතරයි ඵලසිත හතරයි පෙන්වන්නේ ඒකයි. ලෝකෝත්තර සිත්වල දන්නවනේ දේව. ලෝකෝත්තර සිත්ය. ඒතකොට මාර්ගසිත හතරක් පෙන්වනවනේ ඵලසිත හතරක් පෙන්වනවනේ. එහෙමයි. ඒකයි. මාර්ගයේ යන හතරයි ඵලයටපත් වෙන හතරයි. ඵලයටපත් වෙන හතරයි. ආ ඵලයට මේ දෙක දෙවිදියක් ඒකයි. අර විහරණය වෙනයි සමාපත්තිය වෙනයි. එහෙමයි. විහරණයේදීත් අර දැන් එනවා යනවනේ. එනවා යනවනේ අසමාහිත සමාධියයි සමාහිත සමාධියයි කියන්නේ. ඒ කියන්නේ දැන් මේ සිතේ ක්‍රියාසිතා මේක දැන් අරමුණ දැකලා මිදිලා ඊගාව සිත බලනකොට අරමුණට බැසගෙන. ඒ මාර්ගය යන කෙනාට ඒක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මුලින් ඒකට දැන් මේ ඒ කියන්නේ එකපාර ඵලයටපත් වෙන්නේ නැහැනේ. එහෙමයි. ආශ්‍රව කියලා ස්ටිකෙන් ටිකනේ දිය වෙන්නේ. එහෙමයි. එතකොට දැන් ඔබතුමිය වුණත් දැන් මේ දකිනකොට දැන් සමහර සිත් වලට කම්පණය වෙන්නේ නැහැ, බාහිරට යන්නේ නැහැ. සමහර සිත් වලට යන ස්වභාවයක් දැනෙනවා මුලින්. ඇත්ත වශයෙන්ම එහෙම වෙනවා. එතකොට එතන තියෙන මාර්ග සිත්. අර ඒ කියන්නේ එතන මිදෙන සිත ක්‍රියාසිතක් වෙලා, හැබැයි ඊගාව සිත ආයිමත් ක්‍රියාසිතක් වෙන්නේ නැහැ. ඒක නිසා දෙකම තියෙන නිසා තමයි මාර්ගසිත කියන්නේ. එහෙමයි. ඒක දියුණු අවස්ථාව. ඔව් ඒක නොදියුණු අවස්ථාව. එහෙමයි. අ ඵලයට පස්සේන අවස්ථාව තමයි දියුණු අවස්ථාව තමයි කෙලින්ම සියල්ලම සිත්වල තියෙන්නේ ඵලසිත. ඒ කියන්නේ මිදිලා. ඒ කියන්නේ බාහිරට යන්නෙම නැහැ. එතන සිතුවිලි වලට රින් ගන්න නැහැ කියන එකයි බාහිරට යනවා කියන්නේ. සබ්බේ ධම්මා නාලං අබිනිවෙසා කියලා කියන්නේ. සිතුවිලි වලට රින් ගන්නේ නැතිනම් සිතුවිලි බල ගන්නෙ නැතිනම් ඒ සිතුවිලි එන එන අරමුණ මිදෙන එකයි තත්‍ර අත්‍ර විපස්සති කියන්නේත් ඒකමයි. එහෙමයි අපි. ඔව් ඒක මුල් අවස්ථාවේ අසමාහිත සමාධියයි සමාහිත සමාධියයි. දැන් සමාහිත සමාධිය කියන්නේ අක මිදෙනවා. ඒ කියන්නේ අරක විහරණ අවස්ථාව. අසමාහිත සමාධිය කියන්නේ නැවත අර ඒ සිත් හටගන්නේ නැහැ. ක්‍රියාසිතමයි දිගට. ඒතකොට ඵලයටපත් වෙලා රහත් වෙලා ඒ අරහත් සමාධිය. ඒකනේ අර ගෝධික භික්ෂුන් වහන්සේ දැන් වල් කොටක් දිගට යනවා. එතකොට පැහැදිලි කියන්නේ. ඔය ටික ඇසේ දැක්ක නේද? ඒ ඔය පැහැදිලි කරත් මේක සාගරයක් වගේ මේක අවබෝධය වුණාට පස්සේ ඕනම ප්‍රශ්නකට එයාට පුළුවන් ගලපලා දෙන්න දෙන්න ඕන කෙනෙකුට. එහෙම බුදුන් වහන්සේ දේශනා කරන්නේ ගැඹුරෙන් ගැඹුරට යනවා කියන්නේ. ඔව් ගැඹුරෙන්. ඒකනේ දැන් ඔය මුලින් අර යෝගාවචර මට්ටමේ තමයි ප්‍රශ්න තියෙන්නේ. එහෙමයි. අවබෝධයටපත් වුණාට පස්සේ ඒ කියන්නේ අර ඵලයටපත් වුණාට පස්සේ අවබෝධයටපත් වුණාට පස්සේ ගැටලුවක් නැහැ. ප්‍රශ්න ඇති වෙනව අඩුයි. එයා දන්නවා ඊට පස්සේ. එයාට ඒ අවබෝධය නැතුව ඒ කියන්නේ ඒ ඵලයටපත් වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ විචිකිච්ඡාව තියෙනවනේ, පටිසංකාව තියෙනවනේ. එහෙමයි. පටිසංකාව ඥානය කියලත් ඒකනේ ඥානයක් විදිහටම පෙන්නනවා. සැකේ දුර වෙන්න ඕන. ඒකත් ඥානයක්. ඥානයක් විදිහට උදේ ඥානය කියන්නේ සිතේ සත්‍ය දකින්නේ.
වය ඥානේ, වයතු පට්ඨා ඥානේ, මුඤ්ඤිතු කම්මිතා ඥානේ, ආදීනෝනුපස්සනා ඥානේ, පටිසංකා ඥානේ, සංකාර උපේක්ෂා ඥානේ අවසාන මිදීම. සියලු සංස්කාර ධර්ම උපේක්ෂාවට පත් වෙලා කියන එක ගමන තමයි මුලින් ඔබතුමිය ඔය යන විදිහ. ඔක ඉමීටිමිට යනකොට ඔබතුමියටම ඒ අවසානයේදී එතනට එනවා. ටිකෙන් ටික ටිකෙන් ටික එනවා. ඔව්. සත් සත් සත්. ඒක යනකොට ඔබතුමියට දැනෙනවා ඔබතුමියගේ අභ්‍යන්තරෙත් වෙනස්කම් ටිකක් එනවා දැනෙන්න ගන්නවා සිද්ධ වෙනවා. එහෙම. නමුත් ඔය යන පාර හොඳයි උත්සාහ කරන එක මොකද කොහොමත් ඉතින් ඔබතුමිය වයස කී? මට 63 කාරේනවා. හොඳයි අත්තරම නැත්තම් මේ ධර්මයේ නොදක කල්පයක් හිටියත් වැඩක් නැහැ කියලා බුදුන් වහන්සේ. වැඩක් නැහැ. එහෙමයි. මොහොතක් මේ ධර්මයේ දකින්න කීට වැඩිය වටිනවා කියලා උතුම් කියනවනේ. එහෙම. මට ඉතින් විශ්‍රාම ගියම තමයි වැඩිපුරම යෙදෙන්න ලැබුනේ. ඉතින් වාග්යවන්තයි අත්තරම මේ දුරකථනයේට අමතනවා නම් අත්තරම වාග්යවන්තයි කියලා අපි දාන්න. මොකද මේ නිර්මල ධර්මයේ තමයි මෙතනින් පිට වෙන්නේ. එහෙමයි අනේ මම හැමෝටම පුදුමාකාර අර සිසිල් හුලඟක් හැමනවා වගේ දැනෙන්න ගන්නවා ඊට පස්සේ. එහෙමමයි එහෙමමයි හදනවා හංස. ඒක භාග්‍යවන්තයක් වෙනවා කියන්නේ. ඒක හැමෝටම නැහැ කියලා අපිට තේරෙනවා. ඉතින් මේ ලෝකේ ජනගහනේ කෝටි 800ක් හිටියට බොහොම ටික දෙනාට මේ නියපොත්තට ගත්ත පස්සේ. එහෙමයි. ඒ කියන්නේ අපිත් හිතනවා. ඒක අපිත් හිතනවා. ප්‍රදේශ වගේ තමයි මේ භාෂාවත් ඒකට දැනගෙන ඉන්නේ. එහෙමයි. නැත්නම් මේක ඇහෙන්නේ නැහැ. හැබැයි ඉතින් දැන් නම් තියෙනවා විදුලිය මෙවලම මෙහෙම එකත් ඉතින් ඒ කෙනාට ඒ කෙනාට බාරයි. ඒ කෙනාගේ උත්සාහය අනුව තමයි කවුරු හරි කෙනෙක් ඇප් එකක් හදාගෙන හරි ඒ විදිහට අහනවා නම්. අහන්නේ. ඉතින් ඔබ වහන්සේගේ ධර්මදේශනාවක් අහලා ඒ පිනින් මේ ඔබ වහන්සේගේ ධර්මදේශනාව තව තවත් අයට අහන්න ලැබේවා කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. මොකද මේක තමයි නිවන් මාර්ග කියන එක අපිට හොඳටම තේරිලා තියෙන හිමය ආරයන් වහන්සේ. අපිත් ඒකයි පැත්තකට වෙලා ඉන්නේ. අපිට වැඩක් නැහැ නිකන් ඔය නිකන් රූප චරිතයේ අදලය වගේ. එහෙමයි එහෙමයි. අපි දැන් මේක අවබෝධ කරගන්න අපිට වෙන කරන්න දෙයක්වත් නැහැ. අපිට වැඩකුත් නැහැ වෙන දෙයක්. දැන් මේ මොනවා කරන්නද? එලීට ගිහිල්ලා බබලෙලා වැඩක් තියෙන්නේ නැහනේ. නෑ ඒක සියල්ල වෙනස් වෙනවා බබලන්න කවුරු බබලන්න මේ ශරීරේ අපි නමක් දාන්නේ නෑ රූපයක් පින්නන්නේ නෑ එතනින්ම තේරුවානේ කවුරු අපිට දැන් අපිට මොන හරි එහෙම අවස්ථාවක් නැත්තම් මේක පැත්තකට කරලා දැම්ම ඔෆ් කරලා දැම්ම අපි ඔය අපේ පාඩුවේ අපි නියම් උලඟ වගේ කිසි කෙනෙක්ට වැඩක් නැහනේ අපේ මිදීම වැඩක් නෑ නමුත් අපි එලි කරන දේනේ ධර්මයේ වැදගත් වෙන්නේ එහෙනම් මේ කවුද ඒව වැඩක් නැහැ ධර්මයේ තියෙනවා කෙනෙකුට ඕනකම තියෙනවා නම් ඒ ධර්මයේ අරගෙන යාට පුළුවන් මිදෙන්න. එච්චරයි අපි නම් කියන්නේ. එහෙමයි එහෙමයි ආරය. තම තමන්ගේ කටයුතු තම තමන් කරගෙන තම තමන්ගේ මේ සසර රෝගේ නිමා කරගන්න එක තමයි වෙන්න ඕනේ දෙය. වෙන්නවා. අර භගවග්ගිය කුමාරයන්ට බුදුන් වහන්සේ දේශනා කරන්නේ කොහෙවත් යන කෙනෙක් හොයනවද තමන් ගැන බලනවද කියන්නේ? අනුන් ගැන බලන්න එපා තමන් ගැන බලන්න. තමන්ගේ සිත දැකලා මිදෙන්න කියන කෙනෙක් කියන්නේ. එහෙමයි එහෙමයි. ඒක තමයි අපිටත් කියන්න තියෙන්නේ. ඇත්තටම තමන් දුකක ඉඳගෙන තමන් මේ මොනවද කරන්නේ? තමන්ට නියත දුකක් තියෙනවා උරුම වෙලා. තමන් මේ උත්සාහය අරකට තමන් දන්නේ නැහැ තමන්ට වෙන දේ. ඒක විසඳ ගන්න ඕනි ඉස්සල්ලාම. එහෙමයි. ඊට පස්සේ පුළුවනේ තමන්ට නේද? ඇත්තටම ඒ දන්න අයට දන්න කියන අයට එහෙම උපකාර කරන එක වරදක් නෙමෙයි. නමුත් තමන්ගේ කටයුත්ත අතපසු කරගන්න එපා කියලා අපි කියන්නේ. එහෙමයි. තමන්ගේ ගමන තමන් යනවා. තමන් හදාගෙන යන ගමන් තව කෙනෙකුට ඒ පණිවිඩය කියන එක වරදක් නෙමෙයි. මොකද අපි දන්නවා උපතිස්ස කෝලිත සැරියුත් හිමියෝ ගිහි කලනේ තමන්ගේ මිත්‍රයාටත් පණිවිඩය යවනවා. පණිවිඩය යවනවා. නමුත් තමන්ට පණිවිඩය හමු වෙලා තියෙන නිසා ඒ. ඒක තමයි අපි එහෙම කිව්වේ. තමන්ගේ ගමනක් කරගන්න ගමන් එහෙම කරන එකයි යුතුයකම කියලායි අපි කියන්නේ. සමහර අය තමන්ගේ කමතක කරගන්නවා. එහෙමයි. ඔව් තමන්ගේ ගමන අවශ්‍යම දේ අමතක කරනවා. ඒක තමයි. තමන්ගේ ගමන තමන් හඳුනාගෙන නිහතමානීව ඒ කටයුතු කරගෙන යන්න ඕනේ. මෙතන අපි කියන්නේ මේ ධර්ම කවුරුන් අවබෝධ කරත් එතන දෙන්නේ කිතුරු වෙන්නේ නැහැ අවසානයේ සබහාදාම පමණයි. ඒ ආරි භූමියේ දෙන්නේක් නැහැ කියලා අපි කිව්වේ ඒකයි. දෙන්නේක් නැහැ කියන්නේ එක්කෙනෙක් ඉන්නවා කියන එක නෙමෙයි එක්කෙනෙක්වත් නැහැ කියන එකයි. ඒකයි ඒකේ තේරුම. ඉතින් ඒ සබහාදාමට හැමෝම අනුගත වුණාට පස්සේ අපි හිතන්නේ කවුරුවත් ප්‍රසිද්ධියට ගිහිල්ලා බබලෙන්න දඟලයි කියලා. එහෙම බැබලෙන අය අපේ ඊයේ පෙරේද අපේ මහත්මයෙක් ඇහුවා මේ ආර්යයන් වහන්සේ මේ කොහොමද අපි හොයාගන්නේ අරයා රහත් කියනවා මෙයා රහත් කියනවා අරයා රාත්මග යනවායි කියනවා රහතුන් මණ්ඩි වගේ කියනවා අපි කිව්වා ඔය ප්‍රසිද්ධියේ දාලා තියෙන ඔක්කොම එහෙම දෙයක් එහෙම කෙනෙක් කියන්නේ නැහැ කවදාවත් එහෙම කෙනෙක් එහෙම ස්වභාවයට පත් වෙනවා කියන්නේ එතන කෙනෙක් නැහැ පුජ්‍යලයක් නැහැ
රහතන් වහන්සේටවත් රහතන් වහන්සේ නැතිකොට එහෙම දාන්නෙත් නැහැ. එහෙමනම් ඔය දැන්ට ප්‍රසිද්ධිය කියන සේරම අය බොරුකාරයෝ කියලා ඉස්සල්ලාම දැනගන්න කියලා. ඉස්සල්ලාම එතනින් මිදෙන්න කියලා. ඒ මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න කියලා. ඊට පස්සේ ඔබතුමා ධර්මයේ විතරක් හොයන්න පුජ්‍යල වහන්සේ යන්න එපා කියලා. පුජ්‍යල වහන්සේ ගියා නම් ඔබතුමාට මේ ධර්මය හම්බ වෙන්නෙත් නැහැ කියලා අපි නම් කියුවා. එහෙමයි. ඒක තමයි ඇත්ත. දැනට ලංකාවේ මේ ප්‍රසිද්ධිය දාලා තියෙන සේරම ඉන්නේ බොරුකාරයෝ. ඒක අපි කියනවා මොකද අපි මේ හොඳට අධ්‍යයනය කරනවා. හොඳට අධ්‍යයනය කරනවා අපි හොඳටම දන්නවා සමහර අය ඇත්තටම මිත්‍යා දෘෂ්ටිකයෝ. ඇත්තටම හිර වුණු අයත් ඉන්නවා ඒ අතර. මග